මෙරට උරන් අතර වාර්තා වූ රෝගී තත්ත්වය අප්‍රිකානු සූකර උණ රෝගය බවට තහවුරු වී තිබෙනවා. මෙම රෝගී තත්ත්වය ශ්‍රී ලංකාවෙන් හඳුනාගත් පළමු අවස්ථාව මෙය වන බවයි සෞඛ්‍ය අංශය සඳහන් කළේ. පසුගිය කාලයේදී ප්‍රදේශ කිහිපයකම උරන් හදිසියේ මිය ගිය අතර ඒ සම්බන්ධයෙන් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂාවක්ද සිදු කරනු ලැබුවා. ඒ අනුවයි අප්‍රිකානු සූකර උණ රෝගය පිළිබඳව තහවුරු වුණේ. මෙම රෝගය සඳහා ලෝකයේ තුල මෙතෙක් එන්න තක් සොයාගෙන නැහැ. රෝග තත්ත්වයේ පැතිර යාම වැළැක්වීම සඳහා ඌරන් සහ ඌරු මස් ප්‍රවාහනය කිරීම තහනම් කරමින් ගැසට්ටුවක්ද නිකුත් කර තිබෙනවා. මේ රෝගේ ලංකාවේ වර්තා වෙලා නැහැ මීට ඉස්සෙල්ලා. පශු වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ මිලබාගත්තු සාම්පල පරීක්ෂා කරා අප්‍රිකානු සූකර උණ රෝගය සඳහා. ඒතර මේ සාම්පල වලින් කීපයක් මේ රෝගයේ තියෙන බවට තහවුරු වෙලා තියෙනවා. අප්‍රිකානු සූකර උණ රෝගයට ඇත්තටම ලෝකේ එන්නතක් නැහැ. මේක අධිවියදි ජනක රෝගයක්. ඒතර මේ වෛරස් රෝගය පැතිරියම් වැළැක්වීම සඳහා අපි කටයුතු කරලා තියෙනවා. මේ වෙන විට තීරණය කරා සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ ආවරණය වෙන විදිහට අපි ගැසට්ටුවක් නිකුත් කරා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ අතර උරන් ප්‍රවාහනය සහ ඌරු මස් හෝ ආසාදිත වෙන යම් ද්‍රව්‍යයක් ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම තහනම් කරලා පශු වෛද්‍ය සහතිකයක් මත හෝ ප්‍රවාහනය කිරීමේ අවස්ථාවක් ඒ අනුව නැහැ. යම්කිසි පිටරටකින් ආපු ඌරු මස් වලින් තමයි මේ රෝගය ඇතුළු වීම අවකාශ තියෙන්නේ. නීති යනුකූල නොවන විදිහට යම් යම් විදිහට ආදානිය වුණා නම් හෝ සමහර විට වරායෙන් නැව් වලින් ඉවත යන ආහාර ද්‍රව්‍ය, සමහර විට ගුවන් තොටුපළ වලින් ඉවතලන ආහාර ද්‍රව්‍ය රට ඇතුළට එනවා වෙන්න පුළුවන්. තාම අපි වසංගත වේදී විමර්ශන සිදු කරමින් පවතිනවා කොයි විදිහටද මේ රෝගය රට ඇතුළට ඇතුළු වෙලා තියෙන්නේ කියලා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත න්ියුස් YouTube channel එක අදම subscribe කරන්න.